ඉතින් ඔන්න කානේ ග්‍රෝසෝ ගැන කතා කරන්න ගිහිල්ලා අපිට හම්බ වුණා දැන් අපි මේ බ්‍රීඩ්ස් ගණනාවක් කතා කරගෙන එන අතරවාරේ අපිට හම්බ වෙච්ච තවත් කානේ ග්‍රෝසෝ පෙයා එකක් තමයි අද දවසේදී අපි පෙන්වන්න යන්නේ pet talk එකෙන් ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ආයිබෝවන් නානක්කාර සහ සෑම් ආයිබෝවන් ඔබ දෙපළටම මේ ඉන්නේ මම හිතන්නේ අපි දැන් තුන් පාරක් විතර මේ 2 මිනිත් ප්‍රෝග්‍රෑම් එක කානේ ග්‍රෝසෝ ගැන කරන හැබැයි මෙච්චර ලොකු කානේ ග්‍රෝසෝ කෙනෙක් ගැන අපි කරලා තියෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා මේකල තමයි ලොකුම කඩේ කියලා අපි නම් දැක්කේ ඉතින් මටත් හිතුණා දැන් දෙන්න එක ළඟ ඉන්නේ පොඩි තියෙන පොඩි ට්‍රේන් කරලා නැහැ ඉතින් එහෙම පොඩි කේස් ටිකක් තියෙනවා හැබැයි මෙයාගේ කිකි හොඳයි මෙයා ෆෙඩෝනේ ෆෙඩෝ ඉතින් අපිට මුලින්ම කියන්නකෝ දැන් මේගොල්ලෝ කොහෙන්ද ගෙනාවේ මේගොල්ලගේ නම් මොනවාද මෙයා ෆෙඩෝ නම් මෙයාගේ වයස අවුරුදු මාස 8ක් 10ක් විතර වෙනවා මේ දෙන්නම ආවේ හංගේරියාව ඉදලා හංගේරියාව ඉදලා හංගේරියාව ඉදලා සාමාන්‍යයෙන් ඇයි කානේ ග්‍රෝසෝ කෙනෙක් ගන්න හිතන්නේ දැන් මං හිතන්නේ ඔබතුමා මීට කලින් බ්‍රීඩ්ස් ගණනාවක් කරලා තියෙනවා හිටියා ඉතින් කරලා තියෙන ඉතින් හැමෝම දන්න ඉතින් මම කානේ ග්‍රෝසෝ ගැන කියෙව්වා දිවෙනකොට මේගොල්ලන්ගේ බිහේවියර්ස් ඒවට මේවට ඉතින් අනිත් ඒවා මට මේ වගේ දැනගෙන මං හිතුවා මේ වගේ කෙනෙක් එක මට එන්ජොයි කරන්න පුළුවන් කියලා ඉතින් අතොසින්ම මෙයා මාස 3 ආවේ මෙයා මාස 6 ආවේ මාස් දුන්නේ ඉඳලා අද වෙනකන් ඉතින් දැන් අතවසෙන් කානේ ග්‍රෝසෝගේ ෆීචර්ස් ඔක්කොම තියෙනවා මෙයාගේ අවේ ගැන ඉතින් මම අල්ලගෙනත් ඉන්නේ ඔයාලා ඉච්චර ෆැමිලියෙන් නැති හින්දා නමුත් තව පැය 3-4ක් හිටියොත් මට මෙයා අල්ලලා ගාවට එයි ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මේ මෙයා පොඩක් සරයි අනික් කඩට වඩා කානිකෝ අයෝ මේල් කොම ෆීමේල් වලට වැඩි සරයි ෆීමේල් දෙකම එකයි නම් මේගොල්ලන්ට තියෙන මේක තියෙන දැන් මේක දෙට ඇවිල්ලා විසිටර්ස් ලා වයක් ඇවිල්ලා තියෙනවා දැන් එයාට ඕන විදිහට නෙවෙයි ඉන්නේ ආහා විසිටර්ස් ලා විසිටර්ස් ලා දැන් මොනවද තියෙන දැන් අපි දන්නවා දැන් කලින් කිව්වා මේගොල්ලෝ පොඩක් සරයෙන් වැඩි හැබැයි දැන් ට්‍රේන් කරලා ගත්තම සාමාන්‍යයෙන් ඒක පුළුවන් හැබැයි දැන් මොනවද දින අමතකනවා අද්දකීම් සාමාන්‍ය මේගොල්ලොත් එක්ක ඉඳලාම නැතසෙම උදේ පාන්දර මේගොල්ලන්ගේ කියන්නේ උදේ පාන්දර හිට වෙලේ ඉඳලා රැට නදා ගන්න යනකම් මේගොල්ලෝ හරි කන්සර්න් අපි ගැන ඔව් ඉතින් මේගොල්ලන්ට ඒ කියන්නේ මං හිතන්නේ පොඩි අපි දු 725 බිම වැටෙන සද්ද වුණත් ගොඩක් දුරට හරියට ඇහෙනවා ඉතින් මේගොල්ලෝ බලාගෙන ඉන්නේ අපිත් එක්කම ඉන්න තමයි මේගොල්ලන්ගේ කැමැත්ත මේගොල්ලෝ අතෝසෙම මම කූඩු දාලා හදන්නේ प्रश्न අපිට කන්ෆිඩන්ස් දෙන්නට මෙයාට නෑ මෙයාට පෙන්වන්න ඕන මෙයා කවුද කියලා. ඉතින් අපි දන්නවනේ මේ රොට්වයිලර් කොච්චර සරයිද කියලා රොට්වයිලර් වගේ දෙගුණයක් මෙයාගේ ෆෝස් බයිට්නේ බයිට් ෆෝස් එක වැඩි. වැඩි. ඉතින් එතකොට තේරෙන්නේ කොච්චර සරද කොච්චර පාවයක් තියනවද කියලා. ඉතින් මම ඉතින් අතවසම දෙන්නේ හදන්න උනේත් මේගොල්ල සත්තු නද මේගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ බ්‍රීඩින් නේම තියෙනවද? මෙයාට
ඉතින් අන්තිම යාගේ ඇංගිල්ල මට රිදුනේ කියලා අපෙන් සී පස් යන්න සෑහෙන්න ඒක ඒ පේෂන්ස් තියෙනවා දැන් රොට්වැල එක්කෙනෙක් මෙහෙම ඉඳලා පොඩ්ඩක් අදුනා නම් එයා ගරවන අපිට දැන් කවදාවත් අපිට මෙහෙම මේ වෙලා නැහැ ඉතින් පොඩි ළමයෙක් ඉන්න ගෙදරක වුණත් ගෑන් ක්‍රෝසෙක් ඉන්නවා කියන්නේ ඉතින් හරිම ලෝයල් ලෝයල් ඒගොල්ලන්ට ආදරය දක්වන එක උපරිම ඒ කියන්නේ පොඩි ළමෙක් ඉන්නේ කෙනෙක් කානිකෝස කෙනෙක් ගන්න කි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම කානිකෝස කෙනෙක් තමයි ගන්න ඕන පොඩි ළමෙක් කතාවකට පොඩි ළමෙක් කෙනා ගන්න ඕනේ කානිකෝස කෙනෙක් කානිකෝස ඉතින් ඉතින් ඔය තමයි කානිකෝස කෙනෙක් කතන්දරේ අපි මේ කතා කරේ කානිකෝසගේ බේසික් හැඳින්වීම කිය කියන්නේ දැන් මේ දෙන්න ගැන විශේෂ හැඳින්වීම සහ අපිට මීට කලින් කතා කරගන්න බැරි දේවල් තියෙනවා නම් ඉස්සලා තියෙනවා නම් අනේ ඒ ගැන පොඩි කතන්දරයක් කතා කරේ අපි කතා කරලා ඉවරලා ගෙදර ඇතුලේ ඉතින් අපි එළියට ආව පොඩ්ඩක් ඒකලොත් එක පොඩි සෙල්ලම් ටිකක් දාලා සෙල්ලම් ටිකක් වැඩිත් උනා ඊට පස්සේ කොහමද දැන් අපි ආවා ඩොග් ෂෝ එකකට කොහමද මේගොල්ලොන්ව ඉදිරිපත් කරන්නේ මොනවද තියෙන ලක්ෂණ මොනවද තියෙන ඩොග් අපි කියන්නේ ෂෝ ක්වොලිටි එකේ ඉන්න බල්ලොන්ගේ තියෙන ලක්ෂණ මොනවද සහ මේගොල්ලොන්ගේ ස්ටෑන්ඩඩ්ස් මොනවද සෑම් අයබෝන් අයබෝන් ඉතින් අපි කතා කරමු මුලින්ම කොහමද කානි ක්‍රූසෝ මිනිස්සු අතරට ආවේ කානිකෝස බ්‍රීඩ් එක මෑතකදී මිනිස්සු අතරට ආවේ මේ ඒගොල්ලෝ මෑතකදී තමයි ඩොග් ෂෝස් වලින් අරගෙන ඒගොල්ලන්ගේ බ්‍රීඩ් එකක් විදිහට එස්ටැබ්ලිෂ් වුණේ මේ මෑතකදී හැබැයි මේගොල්ලෝ මිනිස්සු අතර ඉඳලා තියෙන්නේ ගොඩක් ඉස්සෙනේ නේද අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා හිටියා ග්‍රීක් ට්‍රයිබ් එකක් මොලෝෂස් කියලා මෙයාලා ගාව තමයි මේ බල්ල මුලින්ම හිටියේ සෝ මොලෝෂස්ලා මේගොල්ලන් යූස් කරලා තියෙනවා වල්ලුර දඩයන් කරන්න වලස් දඩයන් කරන්න ඒ වගේ දේවල් වලට ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1300 1130 දී රෝමන්ස්ලා ඇටැක් කරා මේ මොලෝෂස්ලා එතකොට ඒ ආක්‍රමණයෙන් පස්සේ රෝමන්ස්ලා මේගොල්ලන් අරන් ගියා ඉතාලියට ඉතාලියට අරන් ගිහිල්ලා මේ බල්ලන්ව හැදුවා රෝමන් නාමියකේ කොටසක් විදිහට රෝමන් නාමියකේ ෆ්‍රන්ට් ලයින්ස් වල ඉස්සරහින්ම දිව්‍ය මේ බල්ලෝ රෝමන් ආමියගේ සෝල්ජර්ස් ලගේ අතපය නැති වෙලාවට අතපය විදිහට වැඩ කරෙත් මේ බල්ලෝ ඒ මේගොල්ලන්ගේ තියෙන අර නිර්භීතකම ජව සම්පන්නකම ඒ දේවල් හින්දා තමයි ඒගොල්ලෝ ආමියෙකට මේ බල්ලන්ව යූස් කරේ දැන් මේගොල්ලන් කතාවක් තියෙනවා මේගොල්ලෝ වලස්සු දඩයම් කරා කියලා වලස්සු දඩයම් කරා කරා වලස්සු දඩයම් කරා ඔව් වලස්සු දඩයම් කරා මොකද මේගොල්ලන්ගේ තියෙන චරිතම හයියක් තියෙනවා මේගොල්ලන්ගේ තියෙන බයිට් ෆෝස් එක හින්දා වලහෙක්ක වුණත් මේ මරන්න පුළුවන් අපි කතා කරමු දැන් ওই බයිට් ෆෝස් එක ගැන කතා කරනවානේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා රොට්වයිලර් කෙනෙක් සෑහෙන ලොකු බයිට් ෆෝස් එකක් තියෙනවා කියලා 328යි ඔව් 328ක් තියෙනවා කානිකෝසෝට කීයක් තියෙනවද කානිකෝසෝ කෙනෙක්ගේ බයිට් ෆෝස් එක 700 psi කියන්නේ රොට්වයිලර් කෙනෙක්ට වගේ දෙගුණ හැටත් වැඩිය තියෙනවා ලෝකෙම්ම නම්බර් 3 ඒක අද්දකලා තියෙනවද මම දැන් ඔයා දැන් අද්දැක්කා මම මේකල ආවට වගේ අද්දැක්කා ඉතින් ඒක තමයි කානි ක්‍රෝස අපි දැන් කතා කරමු මේගලගේ ස්ටෑන්ඩඩ් මොනවද ඔව් මේගලගේ බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එක ගැන කතා කරොත් මේගල මොලෝෂස් ටයිප් එකේ හෙඩ් එකක් තියෙන ඩොග්ස්ලා මේගලන්ට මේගලගේ හයිට් එක FCI ස්ටෑන්ඩඩ් එකේ විදිහට අඟල් 23ත් 27ව මාරක් මේල් ෆීමේල් දෙකම මේගොල්ලන්ගේ වේට් එක ඒගොල්ලෝ බලනවා රාත්තල 90ත් රාත්තල 120ත් අතර රයිට් එතකොට මේගොල්ලන්ගේ හෙඩ් එකේ මසල් එක හෙඩ් එකේ ලෙන්ත් එකට වඩා ෂෝට් වෙන්න ඕනේ එතකොට මේගොල්ලන්ගේ හෙඩ් එකේ රින්කල්ස් තියෙන්න බෑ මේගොල්ලන්ගේ කලර්ස් ඒගොල්ලෝ හෙඩ් එකේ රින්කල්ස් තියෙන්න බෑ කියලා කිව්වේ රින්කල්ස් දැන් ගොඩක් මොලෝෂස් ඩොග්ස් ලගේ රින්කල් තියෙන ෆේස් එකක් තියෙන්නේ නියෝ නියෝපොලිටන් මස්ටිෆ් ලගේ දැන් මේගොල්ලෝගේ මස්ටිෆ් පරම්පරාවෙන් එන කෙනෙක් මස්ටිෆ් පරම්පරාවෙන් එන කෙනෙක් හැබැයි මේගොල්ලන්ගේ මසල්ස් ඇන් මේගොල්ලන්ගේ ඩෙෆිනිෂන්ස් හරිම ඩිෆයින්ඩ් අරගොල්ලෝ වගේ නෙමෙයි රින්කල්ස් නැහැ එල්ලෙන්නේ නැහැ ඒ වගේ සැගී ෆේස් එකක් නෙමෙයි මේගොල්ලන්ට තියෙන්නේ හරිම ඩිෆයින් කරපු බොඩි එකක් තියෙන්නේ මේගොල්ලන්ගේ කෝඩ් කලර්ස් ඇක්සෙප්ට් කරන්නේ FCI එකෙන්
බ්ලැක් තියෙනවා බ්ලැක් බ්‍රින්ඩල් තියෙනවා එතකොට බ්ලූ ග්‍රේ කලර් එකක් තියෙනවා ඒ කියන්නේ ඒක ග්‍රේ කලර් එකක් ඒක බ්ලූ කියලා කියනවා ෆොමෙන්ටෝ තියෙනවා ෆෝන් තියෙනවා ඔය කලර්ස් තුනත් එක මේගොල්ලන්ගේ චෙස්ට් එකේ වයිට් පැච් එකක් ඇක්සෙප්ට් කරනවා මේගොල්ලන්ගේ ටෝ නේල්ස් වලත් ඒ වයිට් පැච් එක ඇක්සෙප්ට් කරනවා මේගොල්ලන්ගේ සමහරක් කැලට චින් එකේ එනවා එතකොටත් ඒ වයිට් පැච් එක ඇක්සෙප්ට් කරනවා දැන් මේගොල්ලෝ බ්‍රින්ඩල් කලර් මේ දෙන්නා බ්‍රින්ඩල් කලර් රයිට් දැන් අපි පෙන්නුව ඉස්සලා ෆෙඩෝ බ්ලැක් කලර් එයා තනිකර බ්ලැක් මේගොල්ලෝ බ්ලැක් බ්‍රින්ඩල් ඔව් දැන් සමහර කට්ටිය කියනවා මේගොල්ලන්ගේ මේ මේගොල්ලන්ගේ අප ආම් එක ගත්තොත් ඔව් පල්ලෙහා ඉඳලා මේ කොටස දක්වා එන උස ප්‍රමාණය සහ මෙතන ඉඳලා මේ කොටස දක්වා එන උස ප්‍රමාණය සමහර විවිධත්වයක් තියෙනවා ඩොග් ෂෝ ක්වොලිටීස් වල තියෙනවා එක එක විවිධත්වයක් අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු මොකද්ද මේ මේ ඩොග් ෂෝ ක්වොලිටි එක සහ නැත්නම් මොකද්ද කියලා ඊට කලින් අපි ගිහින්ද අපි ගාව පැටියෙක් ඉන්නවනේ හ්ම් දැන් කාර්ය ප්‍රශ්නයක් තියෙනවා නම් පපි කෙනෙක් කොහොම තෝරගන්න ඕන නම් හරියටම කාණේ ගොසක් පැටි එක්ක තෝරගන්න ඕනේ වයස කීයද මිලදි ගන්න ඕනේ පැටි එක්ක තෝරගන්න ඕනම පැටි එක්ක තෝරගන්න ඕන වයස සති 8. මොකද මේගොල්ලන් සති 8 වෙනකන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අනික සති 8 දී තමයි මේගොල්ලන්ගේ හරියට අපිට ෆීචර්ස් බලන්න පුළුවන්. ෂෝ ක්වොලිටි පැටි එක්ක අපි තෝරගන්න ඕන නම් අපි මුලින්ම බලන්න ඕනේ මේගොල්ලන්ගේ පේරන්ට්ස්ලා දිහා. මොකද මේගොල්ලන්ගේ පේරන්ට්ස්ලා ෂෝ ක්වොලිටි නම් තමයි අනිවාර්යෙන් පැටිය ෂෝ ක්වොලිටි වෙන්නේ. පේරන්ට්ස්ලා ෂෝ ක්වොලිටි නැත්තම් කීයටත් පැටිය ෂෝ ක්වොලිටි වෙන්නේ නැහැ. මොකද්ද මේ ෂෝ ක්වොලිටි කියන්නේ නැති එක අතර වෙනස? ෂෝ ක්වොලිටි කියලා කියන්නේ අපි සිම්පල් විදිහට බැලුවොත් එහෙම ඩොග් ෂෝ දාලා දිනලා තියනවා නම් එහෙම නැත්තම් ඩොග් ෂෝ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි ඩොග් ෂෝ දාලා දිනලා තියනවා නම් එහෙම නැත්තම් ඩොග් ෂෝ දාලා දිනලා තියෙන පෙළපතක් ඒගොල්ලන්ට තියනවා නම් පෙඩිග්‍රී එක. ඔව් පෙඩිග්‍රී එක ඒගොල්ලන්ගේ වර්ල්ඩ් චැම්පියන්ස් එහෙම දාලා තියනවා. ඒ වගේ තියනවා නම් එහෙම එතකොට ඒගොල්ලන් ෂෝ ක්වොලිටි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් අපි ඒගොල්ලන්ගේ ෆේෂල් ෆීචර්ස් හරි ඇඟේ ෆීචර්ස් හරි අර මං අර කිව්ව විදිහට තියනවා නම් ෆෝර් එක්සැම්පල් අපි ගන්නවා නම් මොකද අපි ස්ටෑන්ඩඩ් එක ගැන කතා කරනවා නම් එක එපිසෝඩ් එකකින් කතා කරන්න බෑ. මොකද මේ ස්ටෑන්ඩඩ් එක තනිකර බුක් එකක් වගේ තියෙනවා. एग्जाम्पल अभी कत्म अभी मेगोलांगे बैट बलना हेमेंगोलो एक्सेप्ट करें अंडर शॉट एंड लेवल बैट इकानी अंडर शॉट के लिए मे उड़ी तीन जो अट जो पोडे को पुलवा हेम नगोलो एक्सेप्ट करना मे दिखम एक्म लेवल सीसर्स बैट के लिए एक्सेप्ट करना है अभी पपी की गद्दी अभी ඔය කිව්ව ටීච් සිස්ටම් එක නැතුව වෙන විදිහකට තියනවා නම් එහෙම අපිට යව ඩොග් ෂෝස් දාන්න බෑ මොකද දැම්මොත් එහෙම එයා ෆේල් වෙනවා ඒක ඩිෆෙක්ට් එකක් අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බලන්න හැබැයි ඩොග් ෂෝ දාලා දිනලා තියනවා කියලා කියන්නේ අම්මයි තාත්තයි මොකද මේගොල්ලෝ මේ දේවල් පාස් වෙලා මේගොල්ලන්ට හොඳ ෆීචර්ස් තියෙනවා කියන එක අපි ඩොග් ෂෝ දාලා දිනලා තියෙන පේරන්ට්ස් ලගෙන් හරි ඒ ෂෝ ක්වොලිටි තියෙන පේරන්ට්ස් කෙන් හරි අපි මෙහෙම ගත්තොත් එහෙම පපි කෙනෙක්ව අපි දන්නවා එතකොට එයාටත් ඒ වගේ ෂෝ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා කියලා දැන් මේගොල්ලෝ කානි ක්‍රූසෝ ජාත්‍යන්තර වශයෙන් ඩොග් ෂෝස් වලදී මොනවද ලබාගෙන තියෙන ජයග්‍රහණය මිනිසුරු වෙරෙක් කෝවා කිව්වා අරව බලනවා කියලා ලක්ෂණ මුකේ දින ලක්ෂණ නැත්නම් කටේ දින ඒවා ඊට අමතරව මේගොල්ලෝගේ ඇඟේ සැකිල්ල හැදලා තියෙන විදියට පස්සේ මේගොල්ලෝගේ මේ බෝන් සම්බන්ධයෙන් බලන විශේෂ මොන හරි දේවල් තියෙනවද බෝන් සම්බන්ධයෙන් විශේෂයෙන් බලන දේවල් කියලා කියන්නේ මේගොල්ලන්ගේ ලෙග්ස් වල හැම හිප් ඩිස්ප්ලේසියා වගේ ඒ වගේ හරියට අංග පිහිටලා නැති දේවල් වගේ අවස්ථා තියෙනවා. අන්න ඒවා කොහොමද ඩොග් ෂෝ එකේදී ජජ් බලනවා. ඒක කොහොමද අහුවෙනවා? ඒවා කොහොමද බලනවා? දැන් ඒකත් අර මම කිව්වා වගේ එක එපිසෝඩ් එකකින් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේගොල්ලෝ ඩොග් ෂෝස් අර වර්ල්ඩ් චැම්පියන්ෂිප් එහෙමත් දිනලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඩොග් ෂෝස් වලට වැටුනේ ගොඩක් ළඟදී. ඒ කියන්නේ මම අර හිස්ටරි එක ගැන කතා කරද්දී මම ආයෙ පොඩ්ඩක් හිස්ටරි එකට යන්නම්. මේගොල්ලෝ බ්‍රීඩ් එකක් විදිහට අඳුනගත්තේ FCI එකෙන් 1996. මේගොල්ලෝ අවුරුදු 10 ගානක් ඉඳලා තියෙන බිග් වෙනාට ඒගොල්ලෝ අඳුරගත්තේ 1996. AKC එකෙන් American Standard එකෙන් අඳුරගත්තේ 2010 දී. సో එතනින් පස්සේ තමයි මේගොල්ලෝ ඩොග් ෂෝස් වලට දාලා ෂෝස් දිනන්න ගත්තේ. හැබැයි තාමත් මේ බ්‍රීඩ් එක පොපියුලර් බ්‍රීඩ් එකක් කියලා කියන්න බෑ. මිනිස්සු තාම කානිගෝස කෙනෙක්ව දැක්කහම මේ කානිගෝස කෙනෙක්ද කියලා දන්නෙත් නැහැ. මේ බ්‍රීඩ් එකේ නමක් දන්නෙත් නැහැ. ඒක හින්දා අර ඩොග් ෂෝස් වල අනිත් ඉන්න ওই ලැබ්‍රඩෝස් වල වගේ ෆේමස් බ්‍රීඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ බෙස්ට් ඉන් ද ෂෝ දිනලා තිබ්බට බෙස්ට් ඉන් ද ෂෝ ගොඩක් දිනලා නැහැ. අපි කතා කරමු මේ ස්ටැක් කරන්න කලින් ග්‍රූමින් කොහොමද කරන්නේ? ඔව් මේගොල්ලන්ගේ තියෙන්නේ ෂෝට් කෝට් එක. ඔව් මේ ෂෝට් කෝට් එක තියෙන හින්දා ගොඩක්ම මේන්ටේන් කරන්න අපිට අමාරු වෙන්නේ නැහැ. මේන්ටේන් කරන්න ලේසි. මේගොල්ලන්ව වන්ස් අ මන්ත් වගේ අපි බ්‍රෂ් කරා නම් එහෙම මේගොල්ලන්ව මේන්ටේන් කරන් ඉන්න පුළුවන්. මේගොල්ලන්ගේ ස්කින් ඩිසීසස් උනත් අර ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්ට හැදෙනවා වගේ ගොඩක් කොමන් විදියට හැදෙන්නෙත් නැහැ. මේගොල්ලන්ට හැදෙනවා අපි සාමාන්‍යයෙන් හොඳ ෂැම්පු එකක් දාලා
මාසෙකට දෙපාරක් තුන් පාරක් වගේ මේගොල්ලන්ව ක්ලීන් කරා නම් එහෙම මේගොල්ලන්ව ග්‍රූම් කරලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ එතනින් එහාට ඔය නේල්ස් ක්ලිප් කරනවා ඒ වගේ පොඩි පොඩි දේවල් ඇරෙන්න ලොකු ග්‍රූමින් දෙයක් මේගොල්ලන්ගේ කරන්න නැහැ එතකොට දැන් මේගොල්ලන්ට මේ හීට් එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ලංකාවේ තියෙන හීට් එක පිටරටින් ගෙනාවට පස්සේ පිටරටින් ගෙනාවොත් එහෙම ඒ ගෙනාවපු දවස්වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේගොල්ලෝ ගේන රට අනුව එහෙම නැත්තම් මේගොල්ලෝ සාමාන්‍යයෙන් කෝල්ඩ් වෙද හොට් වෙද මේ දෙකම ටොලරේට් කරන්න පුළුවන් මේ ඩොග්ස්ල බ්‍රීඩ් එක. ඒගොල්ලන් ටොලරේට් කරන්න පුළුවන්. රයිට් අපි කතා කරමු දැන් මේගොල්ලෝ ලාජ් බ්‍රීඩ් එකක්, ජයන්ට් බ්‍රීඩ් එකක්. ඉතින් ඒ හින්දා සමහර මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම විශේෂ එක්සර්සයිසස් ඇති, වර්ක්අවුට්ස් ඇති. ඔව්. එතකොට ඩොග් ෂෝස් වලට යද්දි මේගොල්ලන්ට වෙනමම ට්‍රේනින් තියෙනවා. අපි කතා කරමු මේ වර්ක්අවුට් එක කොහොමද දෙන්නේ? මේගොල්ලන්ගේ වර්ක්අවුට් කරන්න කියන්නේ මෙහෙමයි. මේගොල්ලෝ පපීස් කාලේ ඉඳද්දි අපි ගොඩාක් වර්ක්අවුට්ස් මේගොල්ලන්ට කරන්න හොඳ නැහැ. මේගොල්ලන්ගේ ලෙග්ස් එහෙම හරි ෆ්‍රැජයිල්. දැන් මෙයාගේ වුණොත් මෙයා ගොඩක් වෙලාවට දුවලා උඩ පැනලා වගේ එහෙම හිටියොත් එහෙම මේගොල්ලන්ගේ බෑක් ලෙග්ස් වල ඉෂුස් එනවා. ඒක හින්දා මේගොල්ලන්ට රෙකමෙන්ඩ් කරන්නේ පපීස් කාලේදී දවසටම විනාඩියක් වගේ ඇවිත් දෙවණන් ඇති. හැබැයි ලොකු වුණාම ගොඩක් වර්ක්අවුට්ස් සීනවා කරන්න නැත්නම් එහෙම මේගොල්ලන්ට ගොඩක් ඉෂුස් එන්න පුළුවන්. ඒක හින්දා අපි රෙකමෙන්ඩ් කරන්නේ දවසට විනාඩි 15ක් ස්ප්‍රින්ට් කරන්න. හයියෙන් දුවන්න. හයියෙන් දුවන්න කියන්නේ අපිට සමහරක් වෙලාවට මෙයාට නිකන් වත් එකට ගෙනහිලා දුවන්න කිව්වම දුවන්නේ නැහැ. ඒකට එක එක මෙතඩ්ස් තියෙනවා. එක මෙතඩ් එකක් තමයි අපිට ෆ්ලර්ට් පෝල් එකක් යූස් කරන්න පුළුවන්. ෆ්ලර්ට් පෝල් එක කියන්නේ අපි පෝල් එකක ගැට ගහන රෝප් ටොයි එකක් වගේ එකක්. රෝප් ටොයි එකක් ගැට ගහලා එයාගේ ප්‍රේ ඩ්‍රයිව් එක මතුවෙන විදිහට අපි ඒක වටේට ගෙනියනවා. එතකොට මෙයා එකපස්සේ දුවනවා. ඒක එක එක්සයිස් එකක්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා ස්ප්‍රින් පෝල් කියලා. මේක අපි ගහක අත්තක වගේ එල්ලනවා පොඩි පිලෝ එකක් ස්ප්‍රින් එකක් හයි කරලා. මේකේ මෙයාගේ කටේ තියෙන ඒ ජෝ පවර් එක යූස් කරලා මෙයා ඒ පිලෝ එක අදිනවා ස්ප්‍රින් එකත් එක්ක. එතකොට මෙයාගේ මේ මස්සල්ස් වැඩ කරනවා. ඒක හොඳ වර්කවුට් එකක්. අන්න ඒ වගේ දවසට කොහොමත් පැය භාගයක් වගේ වර්කවුට්ස් අනිවාර්යෙන් කරන්න ඕනේ කෙනෙක්ට. ලොකු එක්කෙනෙක්ට පපි ස්ටේජ් එක ගියුනාම මාස 18 පෙරනවා. ට්‍රේනින් කරන්න ඕනේ මොන පීරියඩ් එකේද? ට්‍රේනින් කරන්න ඕනේ ඔයා අද පපිව ගෙනාව නම් අද ඉඳන් ට්‍රේන් කරන්න ඕනේ. සාමාන්‍ය ලැබ්‍රඩෝ කෙනෙක් ඔයා අරගෙන ඔයා ට්‍රේන් කරේ නැහැ කියන ඔයා ප්‍රශ්නක වැටෙන්නේ නැහැ. හැබැයි කානිකෝස කෙනෙක් අරගෙන ඔයා ට්‍රේන් කරේ නැහැ කියලා කියන්නේ ඔයා ප්‍රශ්නක වැටෙනවා. ඒක හින්දා ඔය ට්‍රේනින් කියන දේ පටන් ගන්න මම අර කලින් කිව්වා වගේ ගෙනාපු දවසේ ඉඳන්. ට්‍රේනින් වල ඉම්පෝර්ට්ම දෙයක් තමයි සෝෂලයිසේෂන් ඇන් ඔබීඩියන්ස් ට්‍රේනින්. සෝෂලයිසේෂන් කියලා කියන්නේ මෙයාව සමාජයට දාන්න ඕනේ. මෙයා දකින්න ඕනේ එක එක විදිහේ මිනිස්සු එක එක අවස්ථා වලට මෙයා මූණ දෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ මෙයාගේ අර සෝෂලයිසේෂන් වින්ඩෝ කියන එක වැහෙන්න ඉස්සෙල්ලා. පපි කියන එකේ සෝෂලයිසේෂන් වින්ඩෝ එක වැහෙනවා සති 16 දී. ඒ කියන්නේ මෙයා සති 16ට ඉස්සෙල්ලා මෙයා සාමාන්‍ය වාහන දැකලා අමුතු විදිහේ මිනිස්සු දැකලා එහෙම හිටියහම මෙයා ඒ තේරුම් ගන්නවා මේක සාමාන්‍ය දෙයක්. මම මේක දැක්කහම රියැක්ට් කරන්න ඕනේ නැහැ කියලා. ඒක කරේ නැත්තම් එහෙම ඉස්සරහට වෙන්නේ මෙයා ලොකු වුණාට පස්සේ ওই වගේ සිටුේෂන්ස් වල මෙයා හරිම ඇග්‍රසිව් විදිහට හැසිරෙන්නේ. මිනිස්සුන් හපන්න යනවා, මිනිස්සුන් ඇඟට පයින්නවා. ඒක දැන් මේ ඉන්නේ රාත්තල් 120ක් බර බල්ලෙක්. අර ඉන්නේ රාත්තල් 150ක් බර බල්ලෙක්. ඒ වගේ එක්කෙනෙක්ව මිනිස්සුන් ඇඟට පයින්න ගත්තොත් එහෙම අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක කන්ට්‍රෝල් කරන්න බැරි හින්දා තමයි අපි පොඩි කාලේ ඉඳන්ම මේගොල්ලන්ව සෝෂලයිස් කරලා ට්‍රේන් කරලා හදන්න ඕනේ. නැත්තම් හැදුවේ නැත්තම් ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න වලට මුණ පාන්න වෙනවා. රයිට්. දැන් මේගොල්ලන්ගේ මේ ඉයර් ක්‍රොපින් එකක් තියෙනවා. ඇත්තටම මේ ඉයර් ක්‍රොපින් මේ ටේල් ක්‍රොපින් කරන එක ඇත්තට මේ බලන්නට වදයක්නේ. ඔව්. ඇත්තටම කරන්න ඕනද මේවා? ඇත්තටම කරන්න ඕනේ නැහැ. ට්‍රේල් ඕක ඉයර් ක්‍රොපින් කියන දේ මේගොල්ලන්ගේ කලින් අර ට්‍රැඩිෂන් එකක් විදිහට කරපු දේවල්. මේක කරගෙන මේ අවුරුදු 1000කට කලින් ඉඳන් අවුරුදු ඒ කියන්නේ රෝමන්ස්ලා මේගොල්ලන්ගේ යුද්ධයට අරංගිය කාලේ ඉඳන් මේගොල්ලෝ කරපු ට්‍රැඩිෂන් එකක්. මොකද මේගොල්ලෝ වර්කින් ඩොග්ස්ලා. මේගොල්ලෝ වැඩ කරද්දී මේගොල්ලන්ගේ ෆ්ලොප් වෙලා තියෙන ඔය ඊයේ එක තියෙන හින්දා ඒක කොහොමත් මේගොල්ලන්ගේ ඉන්ජර්ඩ් වෙලා ඉරනවා. ඒක ඉරුණාම මේගොල්ලන්ට ඒක ගොඩක් පේන්ෆුල්.
ඒක ඉන්ෆෙක්ට් වෙලා ඒකෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා තමයි ඒගොල්ලෝ ඒක ක්‍රොප් කරලා තියෙන්නේ. හැබැයි දැන් ඔයා පපි කෙනෙක් අරගෙන මෙයාව ක්‍රොප් කරන්න ඕනේ කියලා කිසිම රීසන් එකක් නැහැ. මොකද එයාව ගන්නේ නැති හින්දා ඒ වගේ දේවල් වලට. එයාව අපි වර්කින් ඩොග් කෙනෙක් විදිහට යූස් කරන්නේ නැත්නම් එයාව ක්‍රොප් කරන්න ඕනේ නැහැ. ලංකාවේ ගොඩක් අය මං හිතන්නේ ක්‍රොප් කරන්නේ ෂෝ එකට. ෂෝ එකට නම් නොදනුවත් තමයි ඉඳ ක්‍රොප් කරනවා. නොදනුවත් තමයි ක්‍රොප් කරනවා. වැරදි තැන් වලින් ක්‍රොප් කරනවා. හරියට ක්‍රොප් කරන්නේ නැති අවස්ථා තියෙනවා. දැන් මේගොල්ලන්ව නම් ඉම්පෝට් කරද්දිම ක්‍රොප් කරලා තිබ්බේ. හැබැයි අපි රෙකමෙන්ඩ් කරනවා ගොඩක් වෙලාවට කාණේ කෝසස් වල දෙන්නේක් තුන් දෙනෙක් එක ගෙදර ඉන්නවා නම් ක්‍රොප් කරලා තියෙන එක හොඳයි මොකද අපි ක්‍රොප් කරේ නැත්නම් මේගොල්ලෝ ඒක හපලා ඉරා ගන්න මොකද මේගොල්ලෝ සෙල්ලම් කරන විදිය හරිම රෆ් මේ සාමාන්‍ය බල්ලෝ වගේ නෙමෙයි හරිම රෆ් සෙල්ලම් කරන විදිය ඒක හින්දා ක්‍රොප් කරාට කමක් නැහැ මොකද ඒගොල්ලන්ගේ ඉරෙන්න තියෙන chance එක වැඩි දැන් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් ඇත්තරම මේ සමහර මේ බයස් නැත්නම් පැටියෙක් ගත්තට පස්සේ ට්‍රේන් කරනවා ට්‍රේන් කරනවා ට්‍රේන් වෙන්නෙම නැහැ ඒයි මේ මේකට හේතුව මොකද්ද මේ මේ හික්මීමක් නැතිකමට මොකද්ද හේතුව ටෙම්පරමන්ට් එක ඔව් ඒක තමයි හරියට අපි පපි කෙනෙක් ගද්දි එයාගේ ටෙම්පරමන්ට් එක බැලුවනම් එහෙම ඔය ට්‍රේන් කරගන්න එක ටිකක් පුළුවන් වෙනවා පහසුයි කියලාද පහසුයි මොකද අපි මේක බලන්නේ ඔව් දැන් ගොඩක් කැලේට කවුරු හරි පපි කෙනෙක් ගන්න ගියොත් එහෙම මේගොල්ලෝ බලන්නේ මොකද්ද පපි අපි ගන්න ලොකු එක්කෙනා මෙයාගේ කකුල් ලොකුවට තියෙනවා මෙයාගේ ඔළුව ලොකුවට තියෙනවා ඒක හින්දා හරි මම මේ පපිය චූස් කරනවා කවුරුත් පපි කෙනෙක්ව චූස් කරද්දි බලන්නේ නැහැ මේ පපියගේ ටෙම්පරමන්ට් එක මොන වගේද කියලා මෙයාගේ මොන වගේ කැරක්ටරිස්ටික් ද ඉස්සරහට අපිට එන්නේ කියන දේ බලන්න දන්නේ නැහැ ඔය අහුව බලන්නේ කොහොමද කියලා බලන්න එක විදිහක් තියෙනවා අපි හිතමු දැන් පපිස්ල 4 දෙනෙක් ඉන්නවා කියලා මේල් පපිස්ල 4 දෙනෙක් ඉන්නවා අපි ඒගොල්ලන්ව අරගෙන ඒගොල්ලන්ගේ බැක් බෝන් එක යටට එන්න තියලා කකුල් හතර උඩට එන්න තියලා අපි ඒගොල්ලන්ව මෙහෙම සාමාන්‍ය විදිහට අල්ලන් ඉන්නවා. අල්ලන් ඉඳද්දි තප්පර 10ක් මෙයා මුකුත් කරන්නේ නැතුව කකුල් හතරම උඩට දාගෙන හිටියොත් එහෙම එයා ටිකක් සබ්මිසිව්. එයා අපි කියන දේවල් ඉස්සරහට අහනවා. මේක බලන්න ඕනේ සති 6ත් 8ත් අතරදී. මේ පපිය පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕනම සතෙට පොදි ඒක. ඕනම සතෙට පොඩි. ඕනම සුනකෙක්ට පොදි. එහෙම කරලා බලන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙයාගේ ටෙම්පරමන්ට් එක ටිකක් කාම් කියලා. හැබැයි මෙයා තප්පර 5ක් 2ක්වත් ඉන්නේ නැතුව දඟලලා ගොරවලා එහෙම ගියා කියලා කියන්නේ ඔන්න හොයාගන්න පුළුවන් මෙයා ඇග්‍රෙසිව් මෙයා පොඩ්ඩක් ස්ටබර්න් පපි කෙනෙක්. මෙයාව කන්ට්‍රෝල් කරන්න හොඳ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ. ට්‍රේන් කරන්න පුළුවන් මෙයාවත්. හැබැයි හොඳ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ. මොකද මෙයා ඇල්ෆා. මෙයා තමයි ඉන්න සෙට් එකෙන් ඇල්ෆා. මෙයා සාමාන්‍යයෙන් ලීඩර්. අපි ලීඩර් කෙනෙක් වුණ නැත්නම් එයා ලීඩර් වෙනවා. අන්න ඒ පපිව තෝරගද්දි එක්ස්පීරියන්ස් එක තියෙන එක්කෙනෙක් තෝරගන්න ඕනේ. එහෙම නැති එක්කෙනෙක් තෝරගත්තා කියලා කියන්නේ පොඩ්ඩක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම හිතන්නේ ඒක හොඳ කතාවක්. මොකද ගොඩක් කට්ටිය ඔය කිව්ව විදිහට බලන්නේ අර big head, ditas are features හොඳම තියෙන එක්කෙන සමහරලාට එයා alpha එක්කෙනා වෙන්න පුළුවන්. එයා alpha එක්කෙනා වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඉතින් අර විදිහට චෙක් කරලා බලන්න පුළුවන්. චෙක් කරලා බලන්න ඕනේ සාමාන්‍ය aggressive dog breed එකක් ගද්දි ඒක අනිවාර්යෙන් බහන්න ඕනේ. රයිට් ඉතින් දැන් මේගොල්ලොන්ගේ ස්කින් එක ගැන කතා කරා අපි මේන්ටේනන්ස් ගැන කතා කරා ඊට පස්සේ අපි එමු මේගොල්ලොන්ට පැටිය ඉඳලා කන්න දෙන්න ඕන මොනවද පපි කාලේ මොනවද කන්න දෙන්න ඕනේ ඇඩල්ට් කාලේ මොනවද කන්න දෙන්න ඕනේ සාමාන්‍ය ඩොග් බ්‍රීඩ්ස් අපි දැකලා තියෙනවා ඒගොල්ලොන්ට වඩා වෙනස්ද මේගොල්ලොන්ගේ ආහාර රටාව මේගොල්ලන්ගේ ආහාර රටාව ඒ කියන්නේ මේගොල්ලන්ගේ වේට් එක අනුව මේගොල්ලෝ එක්සර්සයිස් කරන විදිය අනුව මේගොල්ලන් කොච්චර ඇක්ටිව්ද කියන එක අනුව තමයි මේ ආහාර රටාව වෙනස් වෙන්නේ වෙන ඩොග් කෙනෙක්ට වගේ අපි මේගොල්ලන්ට හයි ප්‍රෝටීන් ඩයට් එකක් දෙන්න ඕන අපි ඩොග් ෆුඩ් වගේ දෙනවා නම් එහෙම ලාර්ජ් බ්‍රීඩ් එකකට හදලා තියෙන ප්‍රීමියම් ඩොග් ෆුඩ් එකක් දෙනවා නම් හොඳයි ස්පෙෂලි ඇඩල්ට් කෙනෙක්ට ඇඩල්ට් කෙනෙක්ට නෙමෙයි පපි කෙනෙක්ට හා පපි කෙනෙක්ට අපි දෙමු ලාර්ජ් බ්‍රීඩ් වලට ස්පෙસિෆයි කරපු ප්‍රීමියම් ඩොග් ෆුඩ් එක මොකද ලාර්ජ් බ්‍රීඩ් වලට ස්පෙસિෆයි කරලා තියෙන එක ඒගොල්ලෝ බැලන්ස් කරලා තියෙනවා මේගොල්ලන්ට එන්න ඕන කැල්සියම් ෆොස්ෆරස් ගන්න නැත්නම් මේගොල්ලන්ගේ ජොයින්ට්ස් වල එහෙම අර growth එකට issue එකක් වෙනවා එහෙම නැත්තම් මේගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම ඩයට් එක තමයි රෝ ෆුඩ් ඩයට් එක මේගොල්ලන්ට දෙනවා වගේ අමු මස් ඩයට් එක හැබැයි ඒක හරියට කරන්න ඕනේ බැලන්ස් කරලා කොච්චරක් මස්ල් මීට් තියනවද කොච්චරක් ඕගන් මීට් තියනවද කොච්චරක් බෝන්ස් තියනවද ඒ ටික හරියට බැලන්ස් කරොත් තමයි හරි රෝ ඩයට් එකක් අපිට දෙන්න පුළුවන් ඒක තමයි මේගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම ඩයට් එක කානිකෝස ගත්තා මොනවාද මේගොල්ලන්ට තියෙන කොමන් ප්‍රශ්න හෙල්ත් වෙන්න පුළුවන් නැත්තම් ඔව් සාමාන්‍යයෙන් කානිකෝසෝස්ලට ඉෂුස් එනවා මේගොල්ලන්ගේ හිප්ස් වල. ඒක ඒගොල්ලන්ගේ growth එකේ එන මේගොල්ලන්ගේ giant කම හින්දා. ඒගොල්ලන් giant breed එකක් ඒගොල්ලන්ගේ growth එකේ ඒ වගේ hips වල issues එන්න පුළුවන්. hip dysplasia කියලා කියනවා. ඒක එන්න පුළුවන්. ඒක එකක්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා bloat කියලා. මේකත් හරිම dangerous. මේගොල්ලන්ගේ බඩවැල් අර ඇකිලීමක් වගේ වෙනවා. ඒක වෙන්නේ මේගොල්ලෝ කන රටාව
ඉක්මනට කෑවොත් හරි නැත්නම් එක්සර්සයිස් කරලා ඉවරුන ගමන් පෑ භාගයක් යන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ කෑම කෑවොත් හරි වතුර බීවොත් හරි ඒගොල්ලන්ගේ බඩේ ඉෂුව එක ඇවිල්ලා සමහරක් වෙලාවට මැරිලත් තියෙනවා එහෙම වෙලා. ඒකත් සාමාන්‍යයෙන් අර ඩීප් චෙස්ට් එකක් තියෙන ඩොග්ස්ලා අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන දෙයක්. අපි අන්තිම වතාවට කතා කරමු. ඇයි කානිකෝසෝම හදන්න ඕනේ වන් මාස්ටර් ඩොග් කෙනෙක් ගන්න කැමති කෙනෙක්ට ඊට පස්සේ තමන් ආරක්ෂා කරගන්න ගන්න කැමති කෙනෙක්ට ඇයි කානිකෝසෝම හදන්න ඕනේ කානිකෝසෝ කෙනෙක් අනිවාර්යෙන් හදන්න ඕනේ තමන් ආරක්ෂා කරගන්න ඕනේ කෙනෙක් ඉදිරියට මොකද මේගොල්ලෝ තමයි ඒක ඔක්කොම ලෝන් නැත්නම් ඇයි කානිකෝසෝම හොනේ එහෙම එකක් නැහැ කානිකෝසෝ කෙනෙක් හදපු එක්කෙනෙක් අනිවාර්යෙන් කියන්නේ මෙයාලා තමයි ඉන්න හොඳම බ්‍රීඩ් එක කියලා එයාලා කලින් රොට්වයිලර්ස් ලැබ්‍රඩෝස් ලා ඕනතරම් අය හදලා තියෙන්න පුළුවන් හැබැයි මේ වගේ බ්‍රීඩ් එකක් මේ වගේ ලෝයල් මෙච්චර අපිට ලැබියාවක් තියෙන බ්‍රීඩ් එකක් කාටවත් තාම හම්බෙලා නැහැ මේක හදපෙක් කෙනෙක් දන්නවා මේක හරිම අමුතු බ්‍රීඩ් එකක් මේගොල්ලෝ අපිට මාර ආදරයක් තියෙන්නේ මාර ලෝයලිටි එකක් තියෙන්නේ අපිව මොන සිටුේෂන් එකේ වුණත් ප්‍රොටෙක්ට් කරන්න බලන් ඉන්නේ මේගොල්ලන්ට අපෙන් තොර ලෝකයක් නැහැ ඒක හින්දා අර ප්‍රොටෙක්ෂන් හරි තමන්ට තනියට හරි හදනවා නම් බල්ලෙක් එහෙම හරි කමක් නැහැ හරියට ට්‍රේන් කරලා හදනවා නම් හදන්න බලන් හොඳම ඩොග් බ්‍රීඩ් එකක් තමයි කානිකෝසෝ කියලා කියන්නේ. රයිට් ඉතින් ඕක ගැන තමයි අද දවසේදී අපි කතා කරේ කානිකෝසෝ ලංකාවට අලුත් බ්‍රීඩ් එකක් ලෝකෙට අලුත් බ්‍රීඩ් එකක් නොවනට ආදි ඒ කාලේ ඉඳලා බැලුවොත් හැබැයි FCI එක රෙජිස්ටර් වෙලා තියෙන 1996 FCI එක රෙජිස්ටර් වෙන්නේ 96 AKC රෙජිස්ටර් වෙන්නේ 2010 හැබැයි මිනිස්සු එක්ක හිටියේ අවුරුදු 10 කනකට ඉස්සෙල්ලා කලින්. ඉතින් එහෙම බ්‍රීඩ් එකක් ගැන කතා කරේ මේගොල්ලෝගේ බයිට් ෆෝස් එකක් සාමාන්‍ය ලෝකයේ බයිට් ෆෝස් අතර ප්‍රධාන තුනේ වගේ ඉන්නවනේ හරියටම අංක 3 අංක 3 වගේ ඉන්නවා ඉතින් එතකොට වට හිතා ගන්න පුළුවන් මෙයා ස්වාමියාට දක්වන ලැබියාව මෙයා තමම ආරක්ෂා කරන්න කොන විදියකටද කියලා ඉතින් ඒක තමයි සම්පූර්ණ අදවසේදී කතා කරේ කානිකෘසෝ ඉතින් බොහොම ස්තුතියි සෑම දවසේදී අපිත් එක්ක එකතුනට පෙට්ටෝ ගත්ත එක ආයි වෙනදාස ගාපෝ එකතු වෙමුනේ उत्तर